විවගාවට හානි කරන ප්‍රධානතම පලිබෝධකයක හැටියට දුඹුරු පැල කීඩාවා හඳුන්වන්න පුළුවන්. මොවුන් ගුවම් ගස්වල පාදස්ත ප්‍රදේශයේ ජීවත් වෙමින් ගුවම් ගස්වල යුෂ උරාබනවා. පඳුරු දමන අවස්ථාව, පූදින අවස්ථාව සහ කිරිවදින අවස්ථාව වැනි විවගාවේ විවිධ අවස්ථාවලදී මොවුන් ගුවම් ගස්වලට තදබල ලෙස හානි කරනවා. කීඩාවන් ගුවම් ගස්වල යුෂ උරාබීම නිසා ගුවම් ගස් වියලි පිලිසුණු ස්වභාවයක් ගන්නවා. මේ වගේ වියලි මැරීගේ ගොයම් ගස් කුඹුරේ තැනින් තැන කවාකාර ප්‍රදේශ ලෙසට මුල් අවස්ථාවලදී දැක් ගන්නට පුළුවන්. මේට කීඩා පිලිස්සීම කියලා කියනවා. හානිය උග්‍ර වූ විට විශාල පිලිස්සුම් ස්වභාවයක් ඇති ප්‍රදේශ දැක් ගන්නට පුළුවන්. දුඹුරු පැල කීඩාවා ආකාර දෙකකට දක්නට ලැබෙනවා. දිගු පියාපත් සහිත ආකාරය සහ කෙටි පියාපත් සහිත ආකාරය ඒ ආකාර දෙකයි. දිගු පියාපත් සහිත ආකාරයට එක ලියද්දක ඉඳලා තවත් ලියද්දකට පියාඹා යෑමේ හැකියාව තියෙනවා. මොවුන්ගේ ගැහණු සතෙකු තම ජීවිත කාලය තුලදී විතර 100ක් පමණ දමනවා. මේ දිගු පියාපත් සහිත ආකාරයේ සතුන් වීකරලේ ඇටවලටත් හානි කරනවා. එතකොට ඇට බොල් වෙනවා. කෙටි පියාපත් සහිත ආකාරයේ ගැහණු සතුන් තම ජීවිත කාලය තුලදී විතර 300ක් පමණ දමනවා. සාමාන්‍යයෙන් ගොයම් ගස්වල පත්‍ර කොපුව මතයි මේ ගැහණු සතුන් විත්තර දමන්නේ. දින 7කින් පමණ විත්තර පුපුරලා ශිෂුවන් බිහි වෙනවා. මෙම ශිෂුවන් ගොයම් ගස්වල පාදස්ත ප්‍රදේශයේ ජීවත් වෙමින් ගොයම් ගහේ යුෂ උරාබනවා. දින 14කින් පමණ මොවුන් සූඹුල් සතුන් බවට පත් වෙනවා. කෙටි පියාපත් සහිත ගැහණු සතුන් එම ගස් මත විත්තර දමන අතර දිගු පියාපත් සහිත ගැහණු සතුන් වෙනත් ක්ෂේත්‍රවලට සංක්‍රමණය වෙලා එම ක්ෂේත්‍රවල තියෙන ගොයම් ගස්වල පාත්‍ර කොපු මත විත්තර දමනවා. දුඹුරු පැල කීඩාවා පාලනය කිරීමේදී ඉතාමත්ම වැදගත් දෙයක් තමයි නිතර නිතර කුඹුර පරීක්ෂා කිරීම. කුඹුර පරීක්ෂාවට ලක් කළ යුත්තේ දුර ආවර ක්‍රමයටයි. අඩුම වශයෙන් අක්කරයකට ගොයම් පඳුරු 10කවත් පාමුල ප්‍රදේශය හොඳින් පරීක්ෂාවට ලක් කළ යුතුයි. ගොයම තවත් විදිහකට පරීක්ෂා කරන්න පුළුවන්. මේ වගේ භාජනයකට ජලය ටිකක් අරගෙන මේ විදිහට ගොයම් පඳුරේ පාමුල තියලා අතින් තට්ටු කරපුවාම ගොයම් පඳුරේ ඉන්න කීඩාව ටික භාජනයට වැටෙනවා. එතකොට භාජනයට වැටෙන කීඩාව පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ගොයම් පරීක්ෂා කිරීමේදී පඳුරක කීඩාවන් එකෙක් හෝ දෙන්නෙක් සිටිනම් ලියදිලි ජලය කපා හැරලා දින කීපයක් ලියදි වියලීමට ඉඩ හැරිය යුතුයි. ඉන්පසුව දිනපතා පාහේ ගොයම් පරීක්ෂාවට ලක් කළ යුතුයි. පඳුරු දමන අවස්ථාවේ පඳුරක කීඩාවන් 5ක් හෝ 8ක් පමණ සිටිනම්ද මේරු ගොයමක කීඩාවන් 8ක් 10ක් හෝ ඊට වැඩියෙන් සිටිනම්ද නිර්දේශිත කෘමිනාශක වගාවට යෙදිය යුතුයි. කෘමිනාශක යෙදීමේදී නිර්දේශිත කෘමිනාශක නිර්දේශිත ප්‍රමාණයෙන්ම යෙදිය යුතුයි. හැම විටම බෝතලයේ හෝ කෘමිනාශක පැකට්ටුවේ මුද්‍රණය කර ඇති උපදෙස් හොඳින් කියවා එම උපදෙස් අකුරටම පිළිපැදිය යුතුයි. කැට සහිත කෘමිනාශක යෙදීමට නිර්දේශ කර ඇත්තේ පීඩන අවස්ථාවේ හෝ පීඩීමට පෙර අවස්ථාවල ඇති ගොයම් වලට පමණයි. ලියදිවල ජලයේ කපා හැර යාන්තමින් ජලය ඇති විටදී මෙම කැට සහිත කෘමිනාශක යෙදීමට නිර්දේශිතයි. දීරමේ කෘමිනාශක යෙදීමේදීත් ජලයේ කපා හැර කෘමිනාශක ගොයම් ගස්වල පාමුල ප්‍රදේශයට හොඳින් වදිනසේ යෙදීම ඉතාමත්ම වැදගත්. මේරු ගොයම් වල පාදස්තයට කෘමිනාශක වැදීම පහසු වනසේ ගොයම් අඩි 5ක් 10ක් අතර තීරු වලට බෙදා කෘමිනාශක යෙදිය යුතුයි. කෘමිනාශක විශේෂිත නිසා හැම විටම ආරක්ෂාකාරී අඳුමක් පැළඳගෙන කෘමිනාශක යෙදීම ඉතාමත්ම වැදගත්. කෘමිනාශක යෙදූ පසුවත් ගොයම නිතර නිතර පරීක්ෂාවට ලක් කළ යුතුයි. අස්වනු නෙලීමට ඇත්තේ ඉතාම කෙටි කාලයක් නම් ජලය කපා හැර ඉක්මනින්ම අස්වනු නෙලීම ආරම්භ කළ යුතුයි. උපදෙස් හරියට අනුගමනය කළොත් ඔබගේ වගාව දුඹුරු පැල කීඩා උදුරින් මුදවා ගැනීම අපහසු කාර්යයක් නොවේ.